සිරිලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි පාදේ සමනල කන්ද පෙනේ ආලෝකය සමන්ගිරේ සඳපානී මහවන දිහා බලා සුදුරිදී කඳන් හමුවේ අර මහමළුවේ සිරිපාද පියුම් වැඳ සාදුකයා එනවා අර මහමළුවේ සිරිපාද පියුම් වැඳ සාදුකයා එනවා නාද ඇසෙන්නේ ඒ කණ්ඨාරේ ඒ උතුම් පුදා ඒ උතුම් පුදා බැස සීතල ගඟුලේ පින පින නාමු කෝනගෝ බැසසීතල ගඟුලේ පින පින නාමු කෝනගෝ හඳ පානේ හඳ පානේ බැසසීතල ගඟුලේ බොහෝ දේවල් මතක් වෙන්න ඇති සමහරු ඈත අතීතයටත් ඇති මේ ගීත කණ්ඩ දෙකත් එක ගීත දෙකක කොටස් දෙකකින් තමයි අද දොරමඩලාව ආරම්භ කරේ සමහරුන්ට ආනන්ද සමරකෝන් සූරින් මතක් වෙන්නත් ඇති සමහරුන්ට වන්දනා ගමන් සිහිපත් වෙන්න ඇති සමහරුන්ට විනෝද ගමන් සිහිපත් වෙන්න ඇති සමහරු ඉතින් ඔය වන්දනා ගමන් විනෝද ගමන් කරගත්ත අයටත් මතක් වෙන්න ඇති ඒක කොහොමද කරගත්තේ කියලා කොහොම නමුත් අපි අද දොරමඩලාවෙන් කතා කරන්නේ මිනිසාගේ විනෝදාංශ පිළිබඳව. ඔබට මතක ඇති මීට පෙරත් අප මේ මාතෘකාව ඔස්සේ කතා බහ කළා. එදා අපි වැඩසටහන නැවැත්වුවේ තවත් පියවරකට ඉඩ තියලා. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ හඳුන්වා දෙන්නට අපේ ආරාධනින් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙනවා. පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය අත්තනායක මෙහෙරත් මහත්මයා අපේ ප්‍රධාන සම්පත්ධාරී ඉතාමත් ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම කලකින් දොරමඩලාවට සහභාගී වන අපේ ප්‍රධාන සම්පත්ධාරී කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යා අධ්‍යනාංශයේ හිටපු මහාචාර්යතුමා සරත් කොටගම සූරින්. එතුමා පරිසර විද්‍යාව කුරුල්ලන් පිළිබඳ විද්‍යාව ආදී ශාස්ත්‍රයන් විශේෂඥයෙක් හැටියට කවුරුත් දන්නා හඳුනන ප්‍රකට ලේඛකයෙක් පර්යේෂකයෙක් කුරුල්ලෝ ගැන කියනවා නම් කුරුල්ලන්ටත් වඩා කුරුල්ලෝ ගැන දන්න මාචාර්යතුමා හැටියට තමයි කවුරුත් දන්නා හඳුනන ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්න දොරමඩලාවට. ඒ වගේම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කල්මනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂතුමා මහාචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයා ඉතාමත් ගෞරවනීයව පිළිගන්නවා. මා මීට පෙර දොරමඩලාවේ හැඳුනේ ආචාර්ය අජන්ත ධර්මසිරි කියලා. අද මුල් වරට මහාචාර්ය පදවියෙන් අමතන්ට ලැබී තියෙන බුදුමාන සුභපතමින් ගෞරවනීයව පිළිගන්නවා. විනෝදයේ ස්වභාවය ඒක විවිධයි. සමහර තනියෙන් හුදකලාව තමයි විනෝද වෙන්නේ විඳින්නේ. තවත් අය සමූහයක් හැටියට කට්ටියක් ඕන සෙනසුරාදා කට්ටියක් එකතු වීමෙන් තමයි ඒගොල්ලෝ විනෝද තනියෙන් කැමති නෑ. ඒ කට්ටියකද සමහරු විනෝද වීම සඳහා අධික මිලක් ගෙවනවා. ශාල වශයෙන් සමහර ඉන්නවා ලෝකේ මහා ධන කුවේරයෝ බෝට්ටු අරගෙන සමහර ලෝකේ තියෙන අධික මිල අධික මත්පැන් වර්ග පානය කරමින් සමහර ඒ මස් මාංශ වෙන රටවලින් ගෙන්නනවා. මේ පොඩ්ඩයි කන්නේ උනාට කෝටි ගානේ දඟලලා ඒ විදිහට ඒ විදිහට තමයි විනෝද වෙන්නේ. නැත්තම් හරියන්නේ නැහැ. තව සමහරු කිසි මුදලක් නොමිලේම මේ විනෝද වෙන. ඉතින් විනෝදෙටත් බැලින්නම් මිලක් තියෙනවා. මේ විනෝදෙට බද්ධකුත් තියෙනවා විනෝද බද්ධ කියලා. දැන් තත්ත්වෙම දන්නේ කොහොම හරි මේ විනෝදේ හරි පුදුමයි නේද මහාචාර්යතුමා? ඒතොෂේම හසන්ත මේ විනෝදේ කියන එක ගැන කතා කරද්දී අපිට පැහැදිලිව පේන දෙයක් තමයි ඒකාකාරී ජීවිතයක් තුල ඉන්න මනුස්සයට පොඩි විවිධත්වයක් අවශ්‍යයි. ඒ නිසා තමයි අපි කියන්නේ ජීවිතයේ තියෙන විඳවන්න නෙමෙයි ජීවිතයේ තියෙන විඳින්න. ඒතර මේ ජීවිතේ විඳීමේදී අපිට විනෝදාංශ අවශ්‍ය වෙනවා. ඉතින් අපි දකිනවා මේ ගොඩක් වෙලාවට මේ අපි ඉදිරියේ තියෙන විනෝදාංශ විවිධ පැතිවලට අපිට පුළුවන් බෙදන්නට. ඒතර සමහර විනෝදාංශ තියෙන අපිව ශාරීරිකව ප්‍රබෝධමත් කරනවා. දැන් මෙතනදී මාචාර්ය කොටගම මහතා කිව්වා වගේ උදේ පාන්දර අපිට පුළුවන් නම් පුංචි ව්‍යායාමකෙ දෙන්න. අපිට පුළුවන් මේ කුරුල්ලන්ගේ ගුමුගුමු නාදය
ඒකට සවන් දෙමින් අපිට අර ඇවිදීමෙන් ලැබෙන ශාරීරික ව්‍යායාමයත් එක්කම ලොකු සතුටක් ලොකු තෘප්තියක් ලබන්න. එතකොට ශාරීරික ව්‍යායාම ඊළඟට ක්‍රීඩාවන් මේ තුලින් සමහරු ලොකු විනෝදයක් ලබනවා. ඊළඟට තව පැත්තක් තියෙනවා අපි දකිනවා මානසිකව යම් යම් ක්‍රියාවලිය යෙදීමෙන් අපිට ලැබෙන විනෝදය. අපි තුමු කෙනෙක් සමාජලට කවියක් පබදමින් එහෙම නැත්නම් යම් කිසි ලේඛනයක යෙදෙමින් එහෙම නැත්නම් පොතක් කියවමින් මේ ආකාරයේ විනෝදාංශයක් ලබන්න පුළුවන්. ඊළඟට ඔගේ තව ගැඹුරු තැනක් තියෙනවා අධ්‍යාත්මික මට්ටමේ. එතකොට කෙනෙක් යම් කිසි ආකාරයක බණ භාවනාවක් ඒ වගේ අධ්‍යාත්මික ක්‍රියාවක යෙදීමෙන් ඒ ලබන සැහැල්ලුව, ඒ ලබන සැනසුම, ඒ ලබන තෘප්තිය ඒ තුළ හිත නිවෙන්නට පටන් ගන්නවා. ඉතින් මම දකිනවා හසන්ත මහත්තයා විවිධ පුද්ගලයෝ විවිධ ආකාර තුළින් මේ විනෝදය හොයන්නට පටන් ගන්නවා. සමහරවිට මේව සංකල්පයක් තියෙන්නත් පුළුවන්. දැන් අපි ගත්තොත් සංගීතය සහ ඒකට මුසු වෙච්ච රංගනේ මේ දෙක එකතු වුණාම අපිට එතනදී ශාරීරික මට්ටමේත් යම් කිසි තෘප්තියක් තියෙනවා, ඒ වගේම මානසිකවත් අධ්‍යාත්මිකවත් තෘප්තියක් තියෙනවා. ඉතින් අපි ගත්තොත් යෝග ව්‍යායාම වගේ දෙයක්. ඒතර ඒක ගැඹුරු අධ්‍යාත්මිකත්වයක් තියෙනවා. ශාරීරික වශයෙන් ලොකු සුවතාවයක් ලැබෙනවා. ඒ වගේම මනසරත් ලොකු සැහැල්ලුවක් ලැබෙනවා. අනිත් එක මම දකිනවා මේ දෙස කලමනාකරණය පැත්තෙන් බලද්දි කලමනාකරණ ඉගෙන ගන්න කෙනෙක් හැටියට අපි දකිනවා අද ලෝකේ පුරා අපි මේ ගැන වෙනම වැඩසටහනකදී කතා කරා ආතතිය කියන එක ලෝකේ පුරා පැතිරලා තියෙනවා. ලොකු පීඩනයක්, ලොකු තෙරපීමක්, සීමා සහිත දේවල් ලබා ගන්නට තියෙන අසීමිත තරඟය මේ තුළු මිනිස්සු ගොඩක් පීඩාවට පත් වෙලා තියෙනවා. මේ තුළු මිනිස්සු ගොඩක් විඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විඩාවට පත් වෙච්ච මිනිස්සුන්ට පුංචි සහනයක්, පුංචි සිසලසක්, පුංචි නිදහසක් අවශ්‍යයි. ඒ නිසා තමයි අපේ ජීවිතේ විනෝදාංශ අවශ්‍ය වෙන්නේ. ඉතින් මට මතක් වෙනවා මේ විද්වත් ඇදුරුතුමන්ලාගේ දෙපළගේ කතාවෙන් මම ඉපදුණු මගේ පුංචි ගම පමණුවෙල. මං හිතන්නේ මං හරි ආස කරන ගමක්. මොකද පමණුවෙල කොළඹට හැතැම්ම 7යි. ඒ වගේම ඉතාම ගැමි පරිසරයක්. ඉතින් මම පුංචි කාලේ අපේ ගමේ ඉඳලා පයින් යන්න පුළුවන් කිරිබජ්ජර නගරයට. ඉතින් මේ වෙල්ලෑය මැදින් විශේෂයෙන්ම කුඹුරු කපන කාලයට මේ වෙල්ලෑය මැදින් පයින් යනවා. එතකොට ඒ සෝබාධර්මයේ ලස්සන, ඒ සෝබාධර්මයේ අසිරිය අපේ ජීවිතයට සම්බන්ධ වෙලා තිබුණා. එතන මේ කුඹුරු කපන කාලේ අපි අර ගුවන් කපලා ඒ ලබන සතුට, ඒ අපි දකින දේවල්. ඉතින් මේ සෝබාධර්මයෙන් අපිට ලැබෙන ඒ විනෝදාංශය, ඒ තුලින් ලැබෙන සැහැල්ලුව ඉතාම වටිනවා. ඉතින් අපි දැන් ඒ වනාන්තර වලින් ඈත් වෙලා අපි දැන් කොන්ක්‍රීට් වනාන්තර වලට පිවිසලා තියෙනවා. ඉතින් එතකොට මෙතනදී අර કૃතිම බවක් ඇති වෙනවා. එතකොට විනෝදාංශයත් ඒ අපේ કૃතිම දිවිපෙවත තුළ કૃතිම වෙලා තියෙනවා. ඉතින් අර කිව්ව වගේ SMS පිළිබඳව අන්තර්ජාලයේ ඔස්සේ අපි ලැබෙන විනෝදේ. අපි කියනවා අන්තර්ජාලයේ දැනුම් සාගරයක්. අන්තර්ජාලයේ තියෙනවා තොරතුරු සම්භාරයක්. අපි කියනවා facts and figures. සමහරු අන්තර්ජාලයට යන්නේ විනෝදාංශය සඳහා facts හොයන්න නෙමෙයි figures බලන්න. figures බලන්න. ඉතින් මේ වගේ සමහර අවස්ථාවල අපිට දකිනවා මෙතන අන්තයක් තියෙන්නත් පුළුවන්. එතකොට මේ විනෝදාංශය කියන එක අපි බලන්නට ඕනේ හතන්ත මහත්තයා මගේ සතුට තව කෙනෙක්ගේ දුකට හේතු නොවෙන්නට ඕනේ. සමාල්ලාවට කෙනෙක් මත්පැන් වලින් අතිශය සතුටක් ලබනවා. නමුත් ඒක අනිත් කෙනෙකුට අවහිරයක් වෙන්නත් පුළුවන්. එතකොට මගේ විනෝදාංශය මගේ වපසරිය තුළ මට සතුටක් ලබා දෙනා වගේම තව කෙනෙකුට අසතුටක් ලබා නොදිය යුතුයි කියලත් මම දකිනවා. ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද අපි සතුට වෙනවා කියන්නේ තව කෙනෙක් වේදනාවට පත් කළා නෙමෙයි. ඉතින් මං හිතන්නේ මහාචාර්ය කොටගම මහතා මේ ගැන ගොඩක් සංවේදී වෙනවා. දැන් කෙනෙකුට පුළුවන් කැලෑවකට ගිහිල්ලා කැලෑවට පුංචි ගිනි කූරක් දැල්වලා මේ කැලෑව ගිනි තියලා ඒකෙන් ලොකු වියරු සතුටක් ලබන්න. ඒ කෙනා ඒකෙන් ලොකු ආස්වාදයක් ලබනවා. නමුත් ඒකෙන් වෙන හානිය, ඒකෙන් වෙන පරිසරයට වෙන බලපෑම මේ වගේ දේවල් ගැන අපි ගොඩක් හිතන්නේ නැහැ. සමහරවිට අපි පොදු ප්‍රවාහන සේවයේ යනකොට අපි බස් එකේ කුරුටු ගන්නවා. දැන් සීකිරි කුරුටු ගී වගේම අපිට බස්වල දකිනවා. අපි ගමන් කරන ප්‍රවාහන සේවාව සමහරවිට මේ තුල වෙන හානිය ඒකෙන් තව කෙනෙකුට වෙන අයහපත අපි දකින්නේ නැහැ. ඉතින් මේ විනෝදාංශයේ සීමාවන් අඳුන ගැනීමත් මං හිතන්නේ පරිණතභාවයේ ලක්ෂණයක්. මේක අපි ගොඩක් වෙලාවට හිතන්නේ නැති පැත්ත. මොකද මගේ විනෝදය සමාජ සුභසාධනයට, සමාජ සුභසිද්ධියට හේතු වෙන දෙයක් මිසක් ඒකට බාධාවක් වෙන දෙයක් නොවිය යුතුයි කියලා මම හිතනවා. වද දීමෙන් සතුටු වෙන අය ඉන්න අතරේ අනෙක් අයට හිරිහැර කිරීමෙන් සතුටු වෙන අය ඉන්න අතරේ කොයිතරම් හොඳ විදි තියෙනවද සතුටු වෙන්න විනෝද වෙන්න මේ කතා කරන එක පැහැදිලි වෙන්නේ වතව මහාචාර්යතුමා. හසන්ත මහත්තයා මට හිතෙනවා මේ කතාව ඉතාම අර්ථවත් ඉදිරියට යන අතරේ මේ විනෝදය තුළ තියෙන විරු බව වෙනුවට විනීත බව
පිළිබඳ අපි අඳුනාගත යුතුයි කියලා. ඒක වියරු විනෝදයක් නොවිය යුතුයි, ඒ තුළ විනීත බවක් තිබිය යුතුයි කියලා, සමාජයට වැඩදායි විනෝදයක් තිබිය යුතුයි කියලා. ඉතින් මම කැමතියි මේ විනෝදය කියන එක අපේ වෘත්තියට පොඩ්ඩක් යොමු කරන්නට. අපි කෙසේද මේක ඵලදායීතාවයට සම්බන්ධ කරගන්නේ? ඉතින් මට මතකයි එක්තරා ආයතනයක මම වැඩ කරද්දී ඒ ආයතනයේ වියපත් කම්හල් බලකායක් හිටියා. ඒතර නිතර නිතර විශ්‍රාමයන් සිදු වුණා. ඉතින් කෙනෙක් විශ්‍රාම යනකොට අපි පුංචි සාදයක් පවත්වලා ඒ විශ්‍රාම යන පුද්ගලයාට අපි ආරාධනා කරනවා කෙටි වචන ස්වල්පයක් කියන්නට කියලා. ඉතින් මේ පුද්ගලයා ඉස්සරහට වෙලා කියනවා, දැන් මම විශ්‍රාම යන නිසා මට ආස දේවල් කරන්න පුළුවන්. ඉතින් මේක ගැඹුරින් විග්‍රහ කරද්දී එයා විශ්‍රාම ගියාට පස්සේ ආස දේවල් කරන්නේ. ඒතර විශ්‍රාම යන්න කලින් සමහරට කළ යුතු දේවල්, කිරීමට බල කරන දේවල්, නොකර බැරි දේවල් කරන්න. එතකොට වෘත්තිය තුළ විනෝදයක් නොලබන පරිසරයක් අපි දකිනවා. එතකොට මේ වෘත්තිය තුළ විනෝදයක් ලබන්නේ නැත්නම් එතන තියෙන වහල් භාවය. ඒ වෘත්තිය තෘප්තියක් ලබන මට්ටමක් නැහැ. ඉතින් අද මනෝවිද්‍යාඥයෝ පැහැදිලිවම කියනවා හසන්ත මහතා, සතුටින් තෘප්තියෙන් වැඩ කරන අය තමයි වැඩිපුර ඵලදායි වෙන්නේ. එතකොට අසතුටින් අසන්තෝෂයෙන් කලකිරීමෙන් වැඩ කරන අයගේ රාජකාරිය සාර්ථක වෙන්නේ නැහැ. එතකොට මේ විනෝදය කියන එක අපි වෘත්තියට කෙසේද සම්බන්ධ කරගන්නේ? ඉතින් මම හිතන්නේ මහාචාර්ය කොටගම මහතා කිව්වාගේ මේක සීමාවන් තුල අපි කරන රාජකාරිය සතුටින් ආසාවෙන් කරනවා නම් අපිට රාජකාරිය තවදුරටත් රාජකාරියක් වෙන්නේ නැහැ. මේක තුල අපි ලොකු සතුටක් ලබන තැනක් බවට පත් වෙනවා. ඉතින් අපි කියනවා එතකොට අපි මේ සතිය අවසන් වුණාම සුවදායි සත්‍යන්තයක් ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. සමහර විද්‍යුත් නාලිකා, සමහර FM නාලිකා බදාදී ඉඳලම පටන් ගන්නවා සුන්දර සත්‍යන්තය ගැන කතා කරන්න. නමුත් අපි පටන් ගත යුත්තේ සඳුදාසියට සුන්දර වැඩ කරන සතිය ගැන කතා කරන්න. මෙතනයි අපිට ගැටු වෙලා තියෙන්නේ. අපේ රාජකාරිය අපි දකින වහල්කමක් හැටියට එතනින් එහා අපි වින්දනයක් හොයනවා. ඉතින් මේ නිසා අපිට වැදගත් වෙනවා මම කරන රාජකාරිය, මම කරන කටයුත්ත මම කොච්චර සතුටින්ද කරන්නේ. ඉතින් මේ ගැන ගොඩක් උදාහරණ අපේ සමාජයේ තියෙනවා. ඉතින් අපි ගත්තොත් සිප්ස් අතර බෙදා දෙන ගුරුතුමේ ගුරුතුමියක්, එතුමා එතුමිය ඒ කරන රාජකාරියෙන් ලොකු තෘප්තියක් ලබනවා. ඒ තමන්ගේ සිප්ස් අතර හදාරන දුවා දරුවන්ගේ ඔවුන්ගේ ජයග්‍රහණය, ඒ අය නිහතමානීව භුක්ති විඳිනවා. ඊළඟට අපි ගත්තොත් සුවසිත සපයන වෛද්‍යවරයක්, වෛද්‍යවරියක් ඔවුන්ගේ සේවය තුළ ඔවුන් ඉතාම ඉහළ තෘප්තියක් ලබනවා. එතකොට රටට නිර්මාණ ඉදිකරන ඉංජිනේරුවරයක් ඒ නිර්මාණ ඉදිකිරීම තුළින් ඔවුන් ලොකු තෘප්තියක් ලබනවා. ඉතින් ඒ නිසා අපේ රාජකාරිය තුළ අපිට විනෝදයෙන් සතුටින් ඒ කටයුත්ත කරන්නට පුළුවන්. හැබැයි එක දෙයක්, මේකේ අන්තයන් හඳුනාගත යුතුයි. ඉතින් මට මතකයි මම පාසල් යන කාලේ එක්තරා රජයේ දෙපාර්තමේන්තුවක වැඩ කරා මගේ දුරින් ඥාතිවන මාමා කෙනෙක්. ඉතින් මම ඉතින් ප්‍රශ්න අහනවා මේ මාමව හම්බුණා. ඉතින් මාමේ කොහොමද වැඩ කරන්නේ? පුතා මෙහෙමයි පුතා, අපි හැමදාම අටට රතුවිර ගහන්න කෙනෙක් වැඩට යනවා. ඊට පස්සේ මාමේ, ඉතින් මෙහෙමනි පුතා, එක්කෙනෙක් සත්‍යන්ත පත්‍ර ටික ඔක්කොම ගේනවා. තව එක්කෙනෙක් කාඩ් පැක් එකක් ගේනවා. තව කෙනෙක් ගෙදර කඩල ටිකක් අම්බගෙන ගේනවා. තව කෙනෙක් සෑන්ඩ්විච් ටිකක් හදන් යනවා. ඉතින් අපි කේතලයක් තියෙනවා, අපි තේ හදාගෙන බනවා, කෝපි හදාගෙන බනවා. අපි ඊටාම සතුටින් දවස ගත කරනවා. අනේ ඔහොම ඉන්නකොට දන්නේම නැතු හතරමාර වෙනවා. ඉතින් අපි පහුවදා තවත් සතුටක් ලැබීමේ බලාපොරොත්තුවෙන් සබාතුමෝ සතුටින් විසිරෙනවා. ඒ සතුට ගැන නෙමෙයි මම කතා කරන්නේ හතන්. ඒක තමයි අයිස්ලන්තයේ මිහිරියා. එහෙම සතුටක් වැඩක් නැහැ. රාජකාරිය තුළ අසීරු ඉලක්ක කරා යෑමේදී අභියෝග ජයගනිමින් පාරිභෝගික තෘප්තිය සපයමින් ඒ කටයුත්ත තුළ ඒ දකින මිහිර, ඒ අභියෝග ජයගනිමින් අසීරු ඉලක්ක කරා සේන්දුවෙමින් ඒ කැපකිරීම තුළ ලබන සතුට, ඒ මිහිර, එතන ලොකු තෘප්තියක් තියෙනවා. එතන ලොකු විනෝදයක් තියෙනවා. අපි ගත්තොත් අම්මා කෙනෙක් තමන්ගේ කුසින් බිහි වෙච්ච දරුවෙක්ව උස්මහත් කරන්නට දරණ කැපවීම, ඒ දරණ වෙහස. ඒතර අපි කියන අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි, පුතුන් රජුන් කරන්නයි. ඉතින් මේ අම්මා කෙනෙක් අර දරුවෙක් උස්මහත් වෙද්දි දකින ඒ දේ දැක්ම තුල ලබන සතුට, ඒ ලබන ආශ්වාදය, මෙන්න මගේ දරුවා. අන්න එවැනි ගැඹුරු විනෝදයක් අපේ ජීවිත තුළ තිබිය යුතුයි. ඒතර ඒ වින්දනය, ඒ විනෝදය තුළ ගැඹුරක් තියෙනවා. ඒ තුළ ලොකු අධ්‍යාත්මික බවක්, ඒ තුළ ලොකු සමාජයට දක්වන ආදර්ශමත් බවක් තියෙනවා. ඉතින් මෙතන තමයි මම දකින්නේ අසත් මහත්තයා අපේ අඩුවක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට කෙටිකාලීන වින්දන හොයාගෙන, කෙටිකාලීන තෘප්තිය හොයාගෙන අන්තර්ජාලය ඔස්සේ, සමහර වෙලාවට විවිධ වෙබ් අඩවිය ඔස්සේ අපි අන්තර්ජාලය ජංජාලයක් බවට පත් කරන තියෙනවා. අපි මත්පැන් මත්ද්‍රව්‍ය ඔස්සේ වින්දනය හොයාගෙන ජීවිතය අවුල් කරගෙන තියෙනවා. එහෙම නැත්නම් අපි තව කෙනෙකුට
තව කෙනෙකුට වලවල් කපන්නට තව කෙනෙකුට වෙන කටින්නට තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න අර ඉස්සර ෆ්‍රෙඩී සිල්වා ලස්සන සින්දුවක් කිව්වා ගහපල්ලා බං පෙත්සන් කැලෑපත්තර ගසමින් කෙනෙක්ගේ දියුණුවට අකුල් හෙලමින් ඒ තුළ සියුම් අමිහිරි වින්දනයක් ලබනවා කෙනෙක්ගේ දියුණුවට අකුල් හෙලනවා කෙනෙක්ගේ ජයග්‍රහණය හරියට ඇඟට කටු වෙනනවා වගේ ඉතින් මේ තුළ තියෙන ලොකු ප්‍රශ්නයක් ඉතින් මේක මනෝවිද්‍යාඥයෝ කියනවා අප තුළ තිබිය යුතුයි අපි කියනවා මොකද්ද මේ පූර්ණ මානසිකත්වය ඒ කියන්නේ අපි තුල තියෙනවා නම් මේ පූර්ණ මානසිකත්වේ නැතු වුණාම තමයි අපි තව කෙනෙක්ගේ ජයග්‍රහණය දකින්න බැරි වෙන්නේ අපි කඩා වැටෙන්නේ අපිට පුළුවන් නම් පුළුල් මානසිකත්වය තුල තව කෙනෙක්ගේ ජයග්‍රහණයක් මගේ සතුටක් කියලා දකින්න තව කෙනෙක්ගේ ජයග්‍රහණයක් මගේ අවංකවම සතුට වෙන්න පුළුවන් තැනක් බවට දකින්න අපි තුල තියෙන ඊර්ෂ්‍යාව අඩු කරගන්නට අපිට ලොකු විනෝදයක් දැනෙනවා අපිට ලොකු වින්දනයක් දැනෙනවා අපේ ජීවිතේ ලොකු සැහැල්ලුවක් දැනෙනවා අපි තමයි මේ ජීවිතේ බරක් කරගෙන තියෙන්නේ අපි තමයි මේ ජීවිතය විඳෝන තැනක් බවට පත් කරගෙන තියෙන්නේ ඒ නිසා මේ විනෝදය කියන එක මේ බාහිර දේවල් තුලින් ලැබෙන දෙයක් නෙමෙයි ඇතුළෙන් ආවුත දෙයක් ඒ ඇතුළු හද නිදහස් කර ගැනීමෙන් ඒ හිත නිවා ගැනීමෙන් ලැබිය යුතු දෙයක් ඉතින් එතනට නොයේ මේ ඛේදවාචකේ මම දකිනවා සමාජය තුළ ගොඩක් වෙලා සමහර අය ඉන්න පහුකාලීන පාරම්බාන ගුරුවරුන්ට රතිඥා පත්තු කරලා දැම්මනේ අපේ ප්‍රින්සිපල්ට මම රතිඥා දැම්මා මේ හරි ලොකු වැඩක් කළා වගේ පස්සේ කාලේ ඒව පාරම්බානා ඉන්නවා ඒගොල්ලන්ගේ විනෝදෙට කර මම පෑන්නා කියන්නේ තාප්පේ පෑන්නා මේ පන්ති ඉගෙන උගන්නන අතරේ පෑන්න ඒවා ගුරුවරුන්ට හූ කියපුවා විසිල් ගහපුවා රතිඥා පත්තු කරපු හරි ලොකු වීරක්‍රියා හැටියට පස්සේ මේ කරගෙන අපි ඉස්කෝල යන කාලේ මෙහෙම බලිනවා විනෝදෙට කරලා තියෙන මේ වගේ වැඩ දැන් ආබාධිතයට විශේෂ අවශ්‍යතා තියෙන උසුළු විසුළු කරන අය එහෙම ඉන්නවා ඒක දැන් සතුන් දෙස බැලීම නිරීක්ෂණය කිරීම සබදාහම විඳීම වෙන එකයි දැන් දඩේම විනෝදයක් හැටියට කරන අය බොහොම ආදි කාලේ ඉඳලම තිබිලා තියෙන මේ සතුන් දඩයන් කිරීම තමන්ගේ විනෝදාසයක් කරගත්ත පුද්ගලයෝ ඉන්නවා ඒ ඔහු විනෝද වෙන්නේ ඒකෙන් තමයි මේ මහාචාර්යතුමා ඉතින් මං හිතන්නේ සත් මහත්මයා මම කැමතියි මේක අවස්ථාවක් කරගන්න අපේ දොරමඩලාව බලන දුවදරුවා ඒ වගේම අනාගතය ගැන සිහින මවන පිරිස අපේ ජීවිතයට අරමුණක් තිබිය යුතුයි අපේ ජීවිතයේ අරමුණක් මුල් කරගත්ත සුභවාදී ගමනක් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒතර මේ දිගු දිවි ගමනේ අපිට මුහුණ දෙන්නට සිදු වෙන කම්කටොළු බාධක ඒ සියල්ල හමු වෙයි. අපි කොච්චර ආතතියකට ලක් වුණත් කොච්චර පීඩාවකට ලක් වුණත් අපේ ජීවිතයේ පුංචි සැහැල්ලුවක් මිහිරක් වින්දනයක් තිබිය යුතුයි. ඉතින් මෙතන තමයි සමබරතාවයේ ගොඩනැගෙන්නේ. ඉතින් මම හිතනවා මේ අපේ ජීවිතයට තිබිය යුතු සමබරතාවය කියන එක මේ විනෝදාංශයක් තුළින් අපිට ලැබෙනවා. ඒ වගේම අපි රැකියාව අපි තෘප්තියෙන් සතුටෙන් ආසාවෙන් කරනවා නම් ඒ තුළ ඒ නිදහස සිසිලස අපිට ලැබෙනවා. ඉතින් සමහර වෙලාවට අපි අන්තයන්ට නොගිහින් ඒ අපේ විනෝදය නිහතමානීව භුක්ති විඳිමින් මෙතනදී එක දෙයක් මම කියන්න කැමති හසන්ත මහත්මයා. අපි තුළ තිබිය යුතුම දෙයක් සහ කනගාටුයි අපි තුළ නැති දෙයකුත් සාරධර්ම. ඉතින් අපි තුළ තිබිය යුතු යම්කිසි ආකාරයක වටිනාකම් අපි කියනවා අපේ පපුව හොඳ වෙන්නට ඕන. සමාජලාවට කෙනෙකුට යම්කිසි ආකාරයක වෛරයක්, ඊර්ෂ්‍යාවක්, තව කෙනෙක්ව කපල දැම්මෙන් ඉදිරියට යෑම. මේවා මම ගොඩක් වෙලාවට දකිනවා හසන්ත මහත්මයා රාජකාරී ආයතනවල, පෞද්ගලික අංශයේ ඊළඟට රාජ්‍යාංශයේ විවිධ ආයතනවල අනිත් කෙනාට අකුල් හෙලමින්, අනිත් කෙනාට වින කටමින්, හීන් නූලෙන් ගින්දර අරගෙන යෑමෙන් සමාජලාවට අපි කියනවා ඩබල් ගේම් කරමින් මූණට කියන්නේ එකක් යටින් තව එකක් කරන්නේ මෙවැනි දේවල් තුළින් සියුම් වින්දනයක් ලබන පුද්ගලයෝ මං හිතන්නේ ඒ තුළ වියරු බවක් තියෙනවා ඒ තුළ නැහැ විනීත බවක් ඒ තුළ නැහැ සාරධර්ම සුරකින බවක් ඉතින් මම හිතන්නේ පපුව හොඳ වෙන්නට අපි කරන හැම දෙයක්ම සත්භාවයෙන් හරියාකාරව කරන්නට පුළුවන්කම තියෙනවා ඒතර කවදා හරි දවසක අපේ ජීවිතයේදී අපිට හැරලා බැලුවොත් මම ජීවත් වෙච්ච ආකාරය ආශිර්වාදයක් අනිත් කෙනෙකුට උදව්වක් අනිත් කෙනෙකුට ජීවිත ආදර්ශයක් කියන නිහතමානී සතුට අපිට ලැබිය යුතුයි. කල්බලා ලඳුනි අපි දෙන්නගේ හාලේ මල්තලා ලෙසට පෙති ගෝමර දැලේ
වල් වෙලා ගියොත් වෙන තැනකට ආලේ එල්ලිලා මැරෙමි නුඹේ දොරකඩ වාලේ